ජනතාවත් කල්පනා කරන හැම කියලා. දැන් මොනවා හරි වැරදි සත්‍යයන් ප්‍රචාර කරන උවාක් වැඩි එක. පොඩි දෙයක් තිබුණොත් ඒක මහ ලොකුවට ප්‍රචාර කරනවා. ප්‍රචාර කළා අද ජනතාවගේ හැඟීම් අවසන් බලනවා. දැන් කියනවා පරිසරයෙන් ඕන කියලා මම කවුරුනා කල්පනා කරනවා. මේ විදිහට අපි මේ වැඩ පිළිවෙල කරගෙන ගිහිල්ලා රහවෙලාට අපිට මේ පහුගිය මැතිවරණේ මහා මැතිවරණේ මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් ඡන්දය දෙන්න ඇවිල්ලා නැහැ ඡන්දපොළට. සමහර ආසන වල 20,000 30,000 ඇවිල්ලා නැතුව තියෙනවා. ඒ නිසා අපි 10 වෙනිදා උදේ වේලා සජෝත්‍ය අවබෝධ දීලා 10 වෙනිදා උදේ ඉඳන් හැන්දෑවේ 5 වෙනකම් ජනදායකයන් ඡන්දපොළට ඇවිීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕන. මොකද හුඟක් දෙයක් කල්පනා කරනවා දැන් ඉතින් හුඟක් හොඳයි අපට ආයේ ප්‍රශ්නයක් නැහැ ඕක මන් නොගියට ඇති එකක් නැහැ කියලා සාමාන්‍ය ජනතාව එහෙම හිතනවා. ඒ නිසා සියලුම දෙනා අපි පක්ෂපාත ආයෝලෙන් ඡන්දයට යවා ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නොවුනොත් ඒකත් අපිට පාඩුවක් ලැබෙනවා. ඊට වඩා දීර්ඝ වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම විශ්වාස මගේ විශ්වාසය जनाधिपति මේ අවුරුදු 69 ට මෙහෙම එකක් කරලා නැහැ. මේ ජනාධිපතිතුමා තමයි ඒ ශක්තිය දීලා තියෙන්නේ. ඒ නිසා ඒ තුලින් අපට ජනතාවට ඔප්පු කරන්න පුළුවන්. අපිට මේ වැඩ පිළිවෙල අපිට හොඳ නියෝජිතයෙක් පත් කරන්න පුළුවන්. ජනතාවට ඡන්දය දීලා ඡන්දය ලබා ගන්න පුළුවන්. ඒ ඡන්දය ලබා ගත්තට අපි දෙගොල්ලන් විතරක් වෙ කරන්න බෑ. මහජනයන් හරි අපේක්ෂකයන් හොඳ අපේක්ෂකයන් බෑ. ඒකට සහයෝගය වුණා කරනවා. ඒකට අපේ शक्ति මේක අපි ජනතාවට අවබෝධ කරන්න ඕන. උලක්කොලේ හැරෙන්න වෙන මොකෙකින් දිනුවත් ඒගොල්ලන්ට කිසිම වැඩක් කරන්න බෑ. රාජ්‍ය බලය ජනාධිපතිවරයාගේ අරයතක් තියෙන්නේ කියලා වෙන්නන්න ඕන. අපි ළඟයි බලය තියෙන්නේ. ඒ මුලින් වැඩක් කරන්න අනිත් වමනාගෙන ශක්තිය ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ රජයටයි. එතකොට ජනාධිපතිතුමාගේ ඉන්න උතුර පළාත් සභාවේ මන්ත්‍රීවරයාලා අපේ අය ඉන්නවා. भूमि මේ දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි වල තමුන් ආශ්‍රය සියලු දෙනාට සියලු ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.